රටම බලාගෙන සිටි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අද ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එළඹෙන සැප්තැම්බර් 21 වනදා 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. අගෝස්තු 15 වනදා නාම යෝජනා බාර ගැනීම සිදු කෙරෙනු ඇති. අද සිට අගෝස්තු 14 වනදා මධ්‍යහන 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරායි. ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අද පෙරවරුවේ සඳහන් කළා. අගෝස්තු 15 වනදා නාම යෝජනා බහර ගන්නා දිනය බවත් අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. නාම යෝජනා කිරීමේ ස්ථානයේ ලෙස දක්වා ඇත්තේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද දිනේ පෙරවරු 8:30 සිට අගෝස්තු මස 14 වනදා මධ්‍යහන 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාම යෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ඇප මුදල ලෙස තැන්පත් කළ යුතු වනවා. අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ඇප මුදල ලෙස තැන්පත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ. මේ අතර බහර දෙනු ලබන නාම යෝජනා සම්බන්ධයෙන් අගෝස්තු 15 වනදා පෙරවරු 9 සිට 11:30 දක්වා කාල සීමාව තුළ විරෝධතා දැක්විය හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්ද විමසීමේ දිනය ලෙසත් අගෝස්තු මාසේ 15 වෙනිදා නාම යෝජනා කිරීමේ දිනය ලෙසත් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම සෙනසුරාදා දිනයක් අපි මේ සඳහා තෝරා ගත්තේ සෙනසුරාදා දිනයක් තෝරා ගැනීමෙන් වැඩි ඡන්දදායකින් පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දුර බැහැර ඉන්න අයට සෙනසුරාදා දවසේ ඇවිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් රාජකාරී කරන සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙක ඡන්දය ප්‍රකාශ කරන්න සහ ගණන් කිරීමට යොදා ගත්තාම ඒ සඳහා යෙදෙන රාජ්‍ය නිලධාරීන් සහ අනිකුත් අයට විශේෂ පහසුවක් සැලසෙනවා. ඒ වගේම විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම රජයේ පාසල් වසන්න සිද්ධ වෙන්නේ සුළු දින කීපයක් පමණයි. එවැනි හේතු රාශියක් නිසා තමයි අපි සෙනසුරාදා දවසේ යොදාගත්තේ. ලබා ගත හැකි උපරිම කාර්යය ලබා ගන්න තමයි අපි අද මේ ඡන්ද විමසීම් දැන්වීම ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ගොඩක් අය චෝදනා කරා වෙනත් කාගේ හරි බලපෑමෙන් මැදිහත් වීමෙන් තමයි අපි මේ දිනේ ප්‍රකාශ කරන්නේ කියලා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 1981 අංක 15 දන්න ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පන්තිත් තියෙන විධිවිධානවලට පමණයි. විශේෂයෙන්ම මා ඉල්ලා සිටින්න කැමති ඡන්දේ ඉල්ලන ඡන්ද අපේක්ෂකෙන්ගෙන් ඒ වගේම ආධාරකරුවන්ගෙන් සහ අනිකුත් සියලුම දෙනාගෙන් සාධාරණ හා නිදහස් ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ක්‍රියාමාර්ගවලට අනුකූලතාවය පළ කරලා නිවැරදිව මේ ඡන්ද විමසීම පවත්වාගෙන යන්න අපට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා අද දිනේ සිට මැතිවරණ පන්තියේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන විධිවිධාන ක්‍රියාත්මක වෙනවා. දේශපාලන පක්ෂයක් හෝ එවැනි අයෙක් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සහ ඒ වගේම මැතිවරණ පනතේ සඳහන් වෙන නීති විරෝධී ක්‍රියාවන් කිසිවක් සිදු කරන්න හැකියාවක් නැහැ. ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව නියමයන්, නියෝග සහ උපමාන නිකුත් කිරීමක් සිදු කරනවා. අපි ඒවත් කඩිනමින් නිකුත් කිරීමට අදහස් කරනවා. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අද උදෑසන නිවේදනය කිරීමෙන් පසු ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරායි. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ඇප තැන්පත් කිරීමට ආවේ එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඡන්දයට ඉදිරිපත් වෙන්න තමයි අදහස තියෙන්නේ. මොන වගේ පක්ෂද ඉදිරිපත් කරන්න හැදේ? ඒක ඉදින් පස්සේ කතා කරන දැන් අපි කෙරුවේ ඇප තැන්පත් කරපෙක විතරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිවාර්යයෙන්ම ඔව් දැන් ඩිපොසිට් එකද ගෙවලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය හැටියටද එතුමා පෙනී සිටින්නේ? නෑ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. ඇයි එතුමා ස්වාධීනව ඉල්ලන්නේ පක්ෂයත් දී? දේශපාලන ප්‍රශ්නයක් මේක එතුමාගෙන් අහන්න ඕනේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්නද අද උදෑසන ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. එක පාර නෙමෙයි ගිය පාරත් මම ඉදිරිපත් වුණා. ඉතින් රටේ කාට හරි ඡන්ද දෙන්න පුළුවන් මිනිස්සුන්ට ඡන්ද දෙන්න පුළුවන් අපි ගැන. ඡන්ද දෙලා නෑ කඩන්න නෙමෙයි.
මැතිවරණය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සංගම් නියෝජිතයන්ද අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. රජයේ මුද්‍රණාපති ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලය මේකට සහභාගී වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ පාර රජයේ මුද්‍රණාලය තුළ මැතිවරණ බැලට් පේපර් එක පින් කිරීම සඳහා අපි සියලු දෙනාම සහයෝග ලබා දෙනවා. මේකෙදි අපි ඉල්ලුවේ ආරක්ෂාවයි. දැන් මේ පාර අපිට ආරක්ෂාව දීලා තියෙනවා. උදේ 7:00 වෙද්දි ගැසට් පත්‍රය නිකුත් කරා. අපි අපේ යුතුකම ඉටු කරලා තියෙන්නේ. අපි රජයේ මුද්‍රණාලය විදියට මේ මැතිවරණයේදී අපේ උපරිම දායකත්වය මේ මැතිවරණ සඳහා මේ ලබා දෙනවා. ඔබ ඡන්දේ පාවිච්චි කරන්නේ ඒද බීද සීද ඩීද කියන එක වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ඒ අපේක්ෂකයා කවුරු වුණත් ඔහුට මේ රට මේ ආර්ථික සමාජීය දේශපාලන අර්බුදයෙන් දීර්ඝකාලීනව ගොඩ ගන්න පුළුවන් කමක් තිබෙනවද? ඔබට විශ්වාසය තියන්නට පුළුවන් කම තිබෙනවද? ඔබේ සම්පත්තික මංකොල්ල නොකයි කියලා ඔබට විශ්වාසය තියන්නට පුළුවන්ද? මේ කාරණා පිළිබඳව ඔබ දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. එහෙම වුණොත් තමයි මේ අමාරුවෙන් ගත්ත ජනාධිපති වර්ණයේ ප්‍රතිඵලය ජනතාවට භුක්ති විඳින්නට පුළුවන් වෙන්නේ. බැන කොටා ගත්ත වටවලදී හිත ආයේ හැදුවේ වටවල, ආපි හැප්පුණු වටවලදී හිටලා මිහිර මැව්වේ වටවල, වදන් ගැටුණු වටවලදී සාම කිව්වේ වටවල, මත එකට ගැටුණු වටවලදී ඒ මත එකතු කළේ වටවල, අපි එක්කුණුවේ ඒ වටවල, අපිව එකතු කළේ වටවල, අපි එක්කුණුවේ ඒ වටවල, අපිව එකතු කළේ වටවල. වටවල තේ ලංකාවේ අංක එක. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.